Brigadier Shavendra Silvage, Naikatuan Yut, Panasata Vanasenanke, Karyamuli Vaikkal, Velratire Osse, Mulutu with a Gaman Kirima Arambakale, E. Savasa Hayati Heta Pamana. Mema Kriyan with Sadha, Ikut Sati, Perehuru Abhyasa Rasak, Pudumatalan, Velratire, Sidukarun Labua. Ebenisa, Mana Puhunuk in Yutwai, Hamudaba, Mema Kriyan with Yate Kune. Velratire, Vurta Bhavia Projinate Ganimin, LTTA. Sangavunu, Digudura, Ilaka Vedikarwan Yudakanimin, Idriata Kaman Karna Soldadwanta, Prahara Ilakrima, Velakrima Sadha, Sanaha Sanha the Ratavalada, Sahaya, Pabala Senankaval Telabaganuna. LTTV විසින් සිදු කරන මරාගෙන මරන ප්‍රහාර වලට සාර්ථකව මුහුණ දෙමින් ඉදිරියට ගමන් කිරීම මේ සැලසුමේ තවත් උපායක් වුණා. 58 වන සේනාංකයේ බටපිරිස් පැය 12ක පමණ කාලයක් තුල සාර්ථක ලෙස LTTE මරමස්ථාන බිඳහෙළමින් වෙරළ තීරය ඔස්සේ මුලතිව්හි 59 වන සේනාංකයේ රැඳි සිටි ස්ථානය වෙත ළඟා වෙමින් සිය ඉලක්කය සපුරා ගත්තේ LTTE ත්‍රස්තවාදීන් කොටු කරමින්. Brigadier Shavendra Silvage, Naikatuan Yut, Panasata Vanasenanke, Karyamuli Vaikkal, Velratire Osse, Mulutu with a Gaman Kirima Arambakale, E. Savasa Hayati Heta Pamana. Para Tuna, Naukabu Piti, Istani Sita, Paduan, Moikatakwa, LTT Itru Tibu, Ekama, Velratire, E. Ubevin, Mudukotin Gay, Silu Sampat, Ekarashi Keratibune, Mema Istane Tai. මෙම වෙරළ සීමාව තුළ ආරක්ෂක හමුදා ඇතුළුවීමේ සිට මහා පරිමාණ පුපුරවා ගැනීම කිහිපයක්ම LTTE විසින් සිදු කරනු ලැබුවා. වෙරළේ නැංගුරල්ලා තිබූ යාත්‍රා සමූහයක් LTTE විසින් වෙඩිබෙහෙත් අටවා පුපුරවා හරිනු ලැබුවා. එම පිපිරීම් නොතකමින් යුද හමුදාව ක්‍රියාන්විතය එක දිගටම අඛණ්ඩව සිදු කරනු ලැබුවා. එමෙන්ම වෙරළ තීරයේ නැංගුරල්ලා තිබූ Mahaparimana Yatravala, Praharaka Avi Upiyogi Karaganimin, Idriyata Paminena Hamuda Senanka Veta, LTTE, Dedi Prahara Elakaru Labuwa. Mema Avasan Virla Tiriyada, Yudha Hamudawa Atpat Karaganimat Samagama, Muhudu Kotinta, Muhudu Pradeshayak, Muhudu Balayak, Tavadurata, Ithiri Wiya Nahae. Dashaka Tunakata Pasuwai, Sri Lankawa Watakota Athi, Samastha Virla Tiriyama Balaya, Me Samaga Hamudawa Natune. LTTE අතහැර දමා ගිය දෙවන්ත ප්‍රහාරක යාත්‍රා රැසක්ම මෙම වෙරළ තීරය දිකට දැකගත හැකි. ලෝකයේ ප්‍රබලතම නාවික ශක්තියක් තිබූ ත්‍රස්තවාදී කණ්ඩායම ලෙසයි LTTE සැලකුණේ. සබ්මැරින් තාක්ෂණය පවා ඔවුන් ළඟා කරගෙන තිබුණා. LTTE මුහුදු කොටි නායකයා වූ සුසේ ජීවත් වූයේද මෙම වෙරළ තීරය ආසන්නයමයි. ඔවුන්ගේ ප්‍රධානතම පුහුණුවීම් ආදිය සිදු වූයේද මුලතුවෙහි කරයාමුල්ලි වයික්කල් සිට වෙල්ලාමුල්ලි වයික්කල් දක්වා වූ මෙම වෙරළ තීරයේයි. LTTE සාමාන්‍ය ජනතාව අවසානයේදී මෙම වෙරළ තීරය ආසන්නයට රැගෙන ඒමේ අරමුණ ඌයේද මෙම භූමියේ ඇති වැදගත්කම නිසා බව පැහැදිලි. සිවිල් ජනතාව ප්‍රාණ ඇපයටගෙන රඳවාගෙන සිටි මෙම වෙරළ තීරය යුදමුක්ත කලාපයේ නැගෙනහිර සීමාවයි. 53 වන සේනාංකය A35 මාර්ගයට සමගාමීව බටහිර මායිමින් LTTE වටකර සිටිනවා. මේ අතරමැදයි දැන් LTTE නායකයා කොටුවි සැඟවී සිටින්නේ. එම කොටු කර ගැනීම සිදු කිරීම සඳහා වෙරළ තීරයේ බලය තහවුරු කර ගැනීම ඉදිරියට ගමන් කළ 58 වන සේනාංකය මුලතිව්හි 59 වන සේනාංකය වෙත ගමන් කිරීම යුද හමුදාව අද ලැබූ විශිෂ්ටතම ජයග්‍රහණයක්. Vaikkal සිට මුළු කඩුවන් කලපුව දක්වා අද අත්පත් කරගත් වෙරළ තීරයේ තවත් හමුදාවකට ප්‍රමාණවත් තරම් අතිවිශාල ආයුධ කන්දරාවක් LTTE විසින් අතහැර දමා ගොස් තිබෙනවා. අද දිනේද බරාවි ඇතුළු LTTE විසින් අතහැර දමා ගොස් තිබූ සහ සංගවා තිබූ අවි ආයුධ විශාල ප්‍රමාණයක් යුද හමුදාවේ බටපිරිස් විසින් සොයාගෙන තිබෙනවා.
රූපවාහිනියේ සමන් කුමාර රාම වික්‍රම කරයාමුල්ලි වයිකල්.